ඇගම ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22 23 එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී ඔය සමහර ක්ලාස් වල තරුණ ගෑනු ළමයි ඈත ඉන්න ලස්සනම කොල්ලට ආස වෙනවා හරි ලස්සන අයියා හරි පෙනුමයි යාළුවෝ ගොඩක් ඉන්නවා ලස්සන කතා කරනවා හරි හැන්සම් තියාදීහා බලාගෙන සිහිනමවනවා එතන වටේ ඉන්න යාළුවෝ වැඩි හිටියෝ කියනවා ඕක හරි ඕකට හැම තැනම කෙල්ලෝ සෙට් බොරුවට නිකන් පස්සෙන් යන්න එපා වැඩක් නැහැ එහෙම කියද්දි තව වැඩි එහෙම කියද්දි හිතුවක්කාරකම වැඩි එහෙම කියද්දි නෑ නෑ යා එහෙම නෑ කියලා ඉතින් අරයා ගැනම ආදරේ හිතින් ඈතින් ආදරේ කරනවා ඈතින් ඉඳන් ආදරේ කරනවා පස්සේ යාළු වෙනවා යාළුනාට පස්සේ තමයි ඈතින් ඉඳන් ආදරේ කරපු එක්කෙනාගේ ඇත්ත ස්වරූපය තේරෙන්නේ ඇයි ළඟ ළඟට වෙලා ඉන්නකොට ආශ්‍රය කරනකොට ඇත්ත ස්වරූපය අඳුර ගන්නවා ඊට පස්සේ ඉතින් ඇත්තටම අර ඈත දැක්කේ මහා සිහින කුමාරයා නෙවෙයි කියලා තේරෙනවා ඉක්මනින් තේරුම් ගත්ත කට්ටිය ඉක්මනින් අතාරිනවා ඉක්මනින් තේරුම් ගත්තා ඉක්මනින් අතාරිනවා සමහරක් කට්ටිය දැන් ගෙවල් වල කට්ටියයි සමාජ කට්ටියයි වටපිටාවේ ඔක්කොම කෝනේ වැඩේ කරන්න එපා අතාරින්න කියලා ලැජ්ජාවටත් එක්ක ලැජ්ජයිනේ දැන් හැමෝම කිව්වා ලැජ්ජයි කරන්න දෙයක් නැහැ ඒ නිසා කාගෙන ඉන්නවා සමහරු ජීවිත කාලෙම ගුටි කාගෙන ඉන්නවා අපි ඕකම දැන් පොහට්ටුවට ඇප්ලයි කරමු හොඳේ අර ඉක්මනින් තේරුම් අරන් ඉක්මනින් අයින් වෙච්ච කට්ටිය තමයි අද ගොඩක් මෙතන මේ ඉඳගෙන ඉන්නේ එතකොට තාමත් කාගෙන ලැජ්ජාවටත් එක්ක එතනට ඉන්න වෙලා ඉන්න කට්ටිය තමයි අර තාමත් හුරේ දාගෙන මොන ආවුණත් නෑ මොන ආවුණත් ගෝඨාභය හොඳ මිනිහා අනික් අය තමයි ආ වටේ ඉන්න අය තමයි කෑවේ එයාට ඇත්තටම මේක හදන්න ඕනකම එහෙම කියන්නේ එහෙම කට්ටිය අර ගුටි කාගෙන කොහොම හරි දිගටම ඉන්නේ අපි අර බයියෝ කියලා කියන්නේ කට්ටියක් ඇවිල්ලා බෙල්ල කපලා ගියත් මහින්දගේ පැත්තට වඳින සෙට් එකක් ඉන්නේ ඒගොල්ලෝ තමයි එහෙම කට්ටිය තේින්ද ආදරණීය අම්මේ එක දෙයක් කියන්නම් කිසිම තැනක බයියෝ වෙන්න එපා ඒක පොහොට්ටු බයියෝ වෙච්ච උනත් එකයි මාලිමා බයියෝ උනත් එකයි සජබේ බයියෝ උනත් එකයි ඒ හින්ද හැම වෙලාවම තමුන්ගේ නායකයව තර්කානුකූලව ප්‍රශ්න කිරීමට කොන්ද හදාගන්න අපිට ඕනන්නේ ඒවා